ඔපිසල් එයා ඉල්ලුව එයාට දුන්නා. ඒ මාර්ගයෙන් ඒ හරහා තමා අපිට ගන්න ලැබුණේ. නැතුව වෙන කවුරුවක්කත් මේක උත්සාහ ගත්තට බල තියෙනවා දකිනවා කවුරුත් දන්නවා. හැබැයි උමනාවක් නැද්ද? රජයටවත් උමනාවක් නැහැ. රජයේ ඉල්ලුවට දෙන්න රජයේ ඉල්ලුව ගමන් වහනවා. දුන්නේ නැහැ. ඔරිජිනල් එක මයි හම්බුනේ කවුරු රිපොඩ්ඩක් එකක් එක මහාවංශයක් ත්‍රිපිටකයක් ගේන්නකො ගිහිල්ලා මේවා ඔක්කොම දැන් පෙන්වන්න තියෙනවා. මේවා ඔක්කොම මුළු ලෝකෙටම පෙන්වන්න ඕන, ලංකාවටම පෙන්වන්න ඕන, ජනාධිපතිතුමාටත් පෙන්වන්න ඕන, අර බුද්ධාසන ඇමතිතුමාටත් පෙන්වන්න ඕන, මහානායක හාමුදුරන්ටත් පෙන්වන්න ඕන. තල් කොළවල ලියපු පොත්පත් තාලපත්‍ර පුස්තක කියලා තාල පුස්තක කියලා ඔක්කොම එංගලන්තයට ගෙනිච්චා. ඔය ජෝර්ජ් ටර්න සහ හ්‍යු නෙවිල් ඕල්ඩන්බර්ග කියන පිරිසක් එය ගිහිල්ලා ඒවා ඒගොල්ලන්ගේ පරිහරණයට අරගෙන ඒගොල්ලන්ගේ වත්කම් හැටියට. හැබැයි ඒගොල්ලෝ යහපතක් කළා. අවසාන වශයෙන් ඒවා ලන්ඩන් මියුසියම් එකට මියුසියම් ලයිබ්‍රරි එකට දුන්නා. ඒක යහපත්. ඒක නිසා අදටත් ඒවා සංරක්ෂණය කළා, මයික්‍රෝෆිල්ම් කළා. අදටත් ඕන කෙනෙකුට බලාගන්න ඉතුරු කරලා තියෙනවා. මම මේක මතු කරනකං මේක කියනකං කාගෙවත් ඇහැ පෑදුනේ නෑ. කාගෙවත් ඇහැ පෑදුනේ නෑ. පසුගිය අගෝස්තු 4 වෙනිදා දහම් කිරණ නමින් සංවාදයක් අන්තර්ජාලයට යොමු කරලා තිබුණා. මේ සංවාදයට සම්බන්ධ වෙච්ච පුද්ගලයින් කතා කරන්නේ ත්‍රිපිටකයේ අනතුරේ කියන මාතෘකාව ගැන. අපි බලමු මේ පුද්ගලයන් කියන කතාව ඇත්තක්ද බොරුවක්ද කියලා. දී දෙවල් වලට ගිහිල්ලා හ්‍යු නෙවිල් කලෙක්ෂන් එක යටතේ ඔවුන් කියන පරිදිත් ත්‍රිපිටකයේ තියෙන අපි මේ දෙවල් පිළිබඳ සාකච්ඡාවට භාජනය කළා. මේ දෙවල් අපි පරේක්ෂණය කළා. ඒ තියෙන අපේ ත්‍රිපිටකය සහ ඒ ත්‍රිපිටකය අතර වෙනසක් ඇත්තේ නැහැ. එකම දේ තියෙන්නේ. මොකද බ්‍රිටිෂ් ලයිබ්‍රරි එකෙන් මේ පුස්කොළ පොතක් අරගෙන බලනවා කියන්නේ මේ ලංකාවේ මහජන පුස්තකාලයට ගිහිල්ලා පොතක් කරනවා අරගෙන බලනවා වගේ ලේසි වැඩක් නෙවෙයි. මොකද ඒ කටයුතු කරපු අයත් සමඟ නිරන්තරයෙන් තොරතුරු හුවමාරු කරගත්ත කෙනෙක් විදිහට මම ඒක හොඳින්ම දන්නවා. ඔවුන් කියපු විස්තරවලට අනුව මේ පුස්කොළ පොතක් ඉල්ලුම් කරලත් දින කීපයක් ඉන්න ඕනේ පුස්කොළ පොත ලබා දෙනකම්. ඒ විතරක් නෙමෙයි, ඒ බලන අතරවාරයේදී පවා අර ලංකාවේ සිරකරුවෙක් සමඟ කතා කරනකොට ජේලර්වරයෙක් පිටිපස්සෙන් ඉඳගෙන පරීක්ෂාවෙන් ඉන්නවා වගේ ඒ ලයිබ්‍රරි එකේ නිලධාරීන් පිටිපස්සෙන් ඉඳගෙන පරීක්ෂාවෙන් ඉන්නවා. මොකද මේක ඒගොල්ලන්ට ඉතාම වැදගත් වත්කමක් නිසා, මිල කළ නොහැකි වත්කමක් නිසා. එම නිසා මම ඉතා පැහැදිලිව කියනවා මේ පුද්ගලයින් මේ කියන්නේ අමූලික පචයක්. මේගොල්ලෝ පොත් බලනවා තියා මේගොල්ලෝ මේ පොතක් පුස්කොළ පොතක් ඇහැටවත් දැකලා නැහැ. ඇහැටවත් දැකලා නැහැ. ආයි කිසිම කතාවක් නැහැ ඇහැටවත් දැකලා නැහැ. එනිසා මම මේ අයට අභියෝග කරනවා, ඔබලා කියනවනම් මේ හ්‍යු නෙවිල් කලෙක්ෂන් එකට අයත් පුස්කොළ පොත් බැලුවා කියලා කරුණා කරලා මේ පුස්කොළ පොත් කලෙක්ෂන් එක ඇතුළත් වෙන කැටලොග් ටික ඉදිරිපත් කරන්න, ඒවැය ලකුණු කරලා පෙන්වන්න, මෙන්න මේවා තමයි ඔරිජිනල් පුස්කොළ පොත් කියලා. අන්න එහෙම කිව්වොත් විතරක් එහෙම ඔය මාධ්‍ය සම්දර්ශන පවත්වනවා වගේ තමුන්නාන්සේලාගේ මාධ්‍ය මගින් මේවා එළිදක්වන්න. අන්න එතකොට අපි නිවැරදිවම කියන්නම් තමුන්නාන්සේලා කරලා තියෙන්නේ මොනවද කියලා තමුන්නාන්සේලාගේම සාක්ෂිය ඇතිව. එනිසා ඉතා පැහැදිලිව මේ අභියෝගය කරනවා තමුන්නාන්සේලා මේ පොත් ඇහැකටවත් දැකලා නැහැ. ඒ විතරක් නෙමෙයි කැටලොග් එකක්වත් දැකලා නැහැ. තමුන්නාන්සේලා මොකද්ද බලලා තියෙන්නේ? ඔන්න ඔබලාම ඒ පිළිබඳව මෙන්න මෙහෙම කියනවා. අපි බලමු මොනවද දැකලා තියෙන්නේ කියලා. ඔවුන් දන්නේ නැති වුණාට මේ එංගලන්තේ තියෙන ත්‍රිපිටකය, එංගලන්තේ තියෙන පොත් පරිශීලනය කරපු උගතුන් විසින් ඒ දේවල් ඉංග්‍රීසි භාෂාවෙන් තියලා තියෙනවා. ඒ කියන්නේ PTS සංස්කරණය කියලා අපි කියනවා, පාලිටෙක් සොසයිටිකෙන් කරපු 1830 ගණන්වලදී කරපු සංස්කරණයක් තියෙනවා. මේ සංස්කරණය ඉංග්‍රීසි පරිවර්තනයක් පමණක්ම නෙමෙයි, පරිවර්තනයකුත් වෙනම තියෙනවා. හැබැයි පුස්කොළ පොතේ තියෙන විදිහටම පාලි අක්ෂර ටික ඉංග්‍රීසි අකුරෙන් තියලා තියෙනවා. දැන් ඒවම් මේසුතං කියන එක ඉංග්‍රීසි අකුරෙන් ලියලා තියෙනවා. එතකොට අන්න ඒ විදිහටම ත්‍රිපිටකයේ මේගොල්ලෝ ළඟ තියෙන සියලුම පොත් ටික PTS සංස්කරණය විදිහට තියලා තියෙනවා. එතකොට බුද්ධ ජයන්ති පරිවර්තනය සඳහා යොදාගන්නේ අර ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එක නෙමෙයි, යොදාගන්නේ පාලි අකුරේ, පාලි භාෂාවේ පාලි වචන, නමුත් ඉංග්‍රීසි අකුරෙන් යොදාගත්ත ත්‍රිපිටකයක් යොදා ගන්නවා.
මේ පුද්ගලයා කියනවා දැන් එංගලන්තයට ගිහිල්ල බ්‍රිටිෂ් ලයිබ්‍රරියේ තියෙන හිව්නෙවිල් කලෙක්ෂන් එකට අයත් ත්‍රිපිටකයේ මුල් පිටපත් ඇතුළත් පුස්කොළ පොත් බලනවා කියලා මොකද්ද බලලා තියෙන්නේ. ඒ හිව්නෙවිල් කලෙක්ෂන් එක පිළිබඳව බටහිර ජාතිකයින් විසින් ලියාපල කර ඇති පොත් වගේයක් තමයි බලලා තියෙන්නේ. දැන් පුස්කොළ පොත් බලනවා කියලා බටහිර ජාතිකයෝ ලියපු පොත් වගේයක් බලලා ඉතාම පැහැදිලි. දැන් මේ කියන විදිහට කස්සප හඳුරන්නේ රජයෙන් ලන්ඩන් පුස්තකාලයෙන් ඉල්ලුවාම ඒගොල්ලෝ එක හංගනවා. මේ මේගොල්ලෝ තාම මේ හිතන් ඉන්නේ වැදි යුගයේ තමයි මේ එංගලන්තේ තියෙන්නේ කියලා. එහොමල කියන්නේ. ඊළඟට මුන්වහන්සේ කොහොම හරි දැන් මේක ලබා ගත්තා කියන කෙනෙක් කියන්නේ. අනිත් පැත්තෙන් අනිත් පුද්ගලයා කියනවා දැන් ලන්ඩන් මියුසියම් එකට ගිහිල්ලා මේ පොත් බලන්න යනකොට ජේලර් කෙනෙක් වගේ පිටිපස්සෙන් ඇවිල්ලා රැකවරණයට බලාගෙන ඉන්නවා කියලා. බුද්ධිමත් ලෝකයේ පිළිබඳව දන්නා මිනිසුන් මේවයින් රවට්ටන්න බැරි වුණත් ඒ පිළිබඳ අවබෝධයක් නැති උදවිය මේවට රැවටෙන්න පුළුවන්. හාමුදුරුවනේ අපි පැහැදිලි කිරීමක් කරමු මේ ගැන. ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ කාරණාවේදී අපි ඉස්සෙල්ලාම සාකච්ඡාවට බඳුන් කරන්නට ඕනේ මේ මීවන පලානේ සිරි ධම්මාලංකාර නමැත්තා විසින් ඉදිරිපත් කරන කාරණාව. ඒ කියන්නේ මේ ඔරිජිනල් ත්‍රිපිටකය කියන එක. එතකොට මේ ඔරිජිනල් ත්‍රිපිටකය තියෙනවා නම් ඒ කියන්නේ ඩුප්ලිකේට් එකකුත් තියෙනවා කියන එකනේ. ඒ වගේම වුන් අදහස් දක්වනකොට අපි දකිනවා සාකච්ඡාවලදී මේ සම්මත ත්‍රිපිටකය කියලා තව ත්‍රිපිටකයක් හඳුන්වනවා. එතකොට දැන් මේ ත්‍රිපිටක ගොඩක් ඇත්තේ නැහැ අපිට. අපිට තියෙන එකම තේරවාද ත්‍රිපිටක ධර්මය. එතකොට මේ ඔරිජිනල් ත්‍රිපිටකය තියෙන එංගලන්තයේ අපි ඒක ගෙන්න ගත්තා. අපි තමයි මේ ගැන ඉස්සෙල්ලාම කතා කරේ. මේ අරිහතුන් වහන්සේ කතා කරනකම් මේ ගැන කාගෙවත් අවධානයක් යොමු වෙලා තිබුණේ නැහැ. මෙන්න මේ විදිහට තමයි මේ මතවාදයන් මොන් සමාජයට ඉදිරිපත් කරන්නේ අපිට ඒ බව මේක දකිනකොට පේනවා. ඇත්තටම මෙතනදී මොන් කරන්නේ ඊටාම සාවද්ද ප්‍රකාශනයක් සහ සමාජයට මවාපෑමක්. මොනතරම් බොරුවක්ද කියන එකෙම පේනවා මේ රජයෙන් ඉල්ලනකොට හංගනවා කියන එකෙම. මොකද සාමාන්‍යයෙන් මේ මෑත ඉතිහාසයේ තුල රජයෙන් අපේ රජයෙන් ඉල්ලලා නැහැ. තාරා දෙවඟනගේ පිළිරුව ඉල්ලුවා බ්‍රිතාන්‍ය කෞතුකාගාරයෙන්. හැබැයි අපේ තියෙන පුස්කොළ පොත් මේ වෙනකන් තාම ඉල්ලලා නැහැ අපේ රජයෙන්. ඒ ගැන ඉල්ලීමක් වෙලා නැහැ. එතකොට පුස්කොළ පොත් දැන් අනිත් රටවල් වලින් තායිලන්තය, බුරුමය මේ වගේ රටවල් වලින් ගෙනිච්ච පුස්කොළ පොත් එහෙ විශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත් ඒ රටවල් වලින් මුදල් ආයෝජනය කරලා දැන් කෞතුකාගාරයට ගියත් ඒගොල්ලොන්ගේ කොටසට ඒගොල්ලෝ මුදල් ආයෝජනය කරලා ඒක ඉතාමත් ඉහළ මට්ටමකට අරගෙන තියෙනවා. නමුත් අපේ රටෙන් ඒ සඳහා මුදල් ආයෝජනයක් සහ පර්යේෂණවලට අදාළ දේවල් සිදු නොවන නිසා ඒක ක්‍රමවත් භාවය නම් ටිකක් අඩුයි. ක්‍රමවත් භාවය අඩුයි කියන්නේ දැන් බුරුම පුස්කොළ පොත් අපි ගත්තාම බුරුම පුස්කොළ පොත් ඔක්කොම මයික්‍රෝ ෆිල්ම් කරලා බලන්න පුළුවන් මට්ටමක බොහෝ ප්‍රමාණයක් තියෙනවා. හැබැයි අපේ පුස්කොළ පොත් ඉතාම අවම මට්ටමක තමයි ඒක තියෙන්නේ. එතකොට ඒ තුළ පේන්නේ අපේ රජය මේ පිළිබඳව ඇත්තටම මැදිහත් වීමක් දැක්කලා නැහැ කියන එක. ඒක නැක එක විදිහකට අපි අපේ ජාතියක් විදිහට අපි අපේ මට්ටම ගැන පොඩි කලකිරීමක් ඇති වෙනවා. මොකද මේක මීට පෙර වෙන්නට තියෙන අවශ්‍ය දෙයක් කියලා. හැබැයි එහෙමයි කියලා අපිට කියන්න බෑ මේ මේක මේ අලුතෙන් මේ අය හොයාගත්ත දෙයක් කියලා. මොකද මේ ගැන සම්පූර්ණව පර්යේෂණ නිබන්ධන මාතෘකා මේ හැම දෙයක්ම ඉදිරිපත් කරලා තියෙන අපේ ලංකාවෙන් ඒ රටට ගියපු මහාචාර්යවරුන් විසින් ඉතාමත් මහ විශාල සේවයක් සිද්ධ කරලා තියෙනවා. එතකොට මේ දේවල් පරිහරණය කරනකොට අපිට පේනවා ස්වාමීන් වහන්සේ මේ ත්‍රිපිටකය කියන එක එහෙ තියෙන ත්‍රිපිටකය ඔරිජිනල් මෙහෙ තියෙන එක ඩුප්ලිකේට් කියන එක නෙමෙයි අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. මෙහෙ තියෙන ත්‍රිපිටකයම තමයි එහෙ තියෙන්නේ. එහෙ තියෙන එකම තමයි මෙහෙ තියෙන්නේ. මේ දෙක අතර වෙනසක් නැති බව නම් අපිට දැක බලා ගන්නට පුළුවන්. එතකොට ඒ ගැන ස්වාමීන් වහන්සේ අපි පරිශීලනයක් කළා. ඇත්තටම මෙහෙ තියෙන ත්‍රිපිටක පොත් සහ එහෙ තියෙන ත්‍රිපිටක පොත් මොනවාද කියන එකත් ඒ වගේම ඒ දේවල් අතර ඇති වෙනස්කම් මොනවාද කියන එක පිළිබඳවත් අපි තවදුරටත් දීර්ඝ ලෙසත් කළ යුතුයි. නමුත් අපි අපිට ලැබුණු කාල සීමාවත් එක්ක අපි 얘 ගැන පරේක්ෂණයක් කළා. කසබන් දැන් ඔබ වහන්සේ පැහැදිලි කරන විදිහට එංගලන්ත කෞතුකාගාරයෙන් කිසිම විදිහකින් මෙහෙන් ඉල්ලීමක් කරොත් හංගන්නේ නැහැ. එතකොට මේ මීවන පලානේ සිරි ධම්මාලංකාර කියන මේ චීවරධාරී පුද්ගලයා සැබවින්ම ජනතාව නොමග යවීමක් මේ කරන්නේ. ස්වාමීන් එහෙමයි. එතකොට දෙවෙනි කාරණා හැටියට දැන් අර අනිත් පුද්ගලයා කියන ඔහුගේ අනුගාමිකයෙක් වෙන්නට පුළුවන්. දැන් ඔබ වහන්සේත් ඒක ත්‍රිපිටකයේ පුස්කොළ පොත් බලනකොට පිටිපස්සෙන් ජේලර් කෙනෙක් වගේ හිටියද එහෙම? ස්වාමීන් වහන්සේ ඒ වගේ ප්‍රකාශන නම් ඇත්තටම මං හිතන්නේ අර
ලිඳක ජීවත් වෙන ලිම්මැඩියෙක් ලෝකෙ ගැන විස්තර කරනවා වගේ කතාවක් තමයි. එයා මේ ගැන හොයනකොට එයාට අහන්නට ලැබුණලු එහෙම කතාවක් කියලා. ඇත්තටම මම හිතන්නේ දැන් බුද්ධිමය සමාජයක් තියෙන්නේ. පරේෂණයට ඕනම තැනක මූලිකත්වය හිමි වෙනවා. අපේ රජයෙන් යම් පරේෂණයක් ඉල්ලනවා නම් ඒකට ඒ රජයත් බැඳී හිටිනවා ඒකට. ඒ වගේම ඒ රටේ තියෙන තොරතුරු දැනගැනීමේ පනත, ඒ පනතත් අපි අපේ පිරිස සමග හොයලා බලුවා. මොකද අපේ මේ රටේ ඉඳලා අපිට තොරතුරු ගන්න පුළුවන්ද අපේ මූලාශ්‍ර සම්බන්ධව? ඒ ඕනම ආයතනයක් බැඳිලා ඉන්නවා ඒගොල්ලෝ සතුව තියෙන තොරතුරු අපිට ලබා දෙන්න. එතකොට ඒක එංගලන්ත නීතියෙන් ඒ අය බැඳී සිටිනවා. අපි විදේශිකයෙක් විදිහට ඒ අයගෙන් පරේක්ෂණය සඳහා තොරතුරු ඉල්ලුවත් ඒ තොරතුරු ලබා දෙන්න ඒ අය බැඳී සිටිනවා. ඒ වගේම ස්වාමින්වහන්ස, එතන ඉතාමත් සුහදශීලී මට්ටමක් තියෙනවා වගේම තාක්ෂණය අතින් ඉතාම ඉහළ මට්ටමක් තියෙනවා. එතකොට මේ ජේලර් කෙනෙක් වගේ පිටිපස්සෙන් ඉන්න අවශ්‍ය නැහැ කාටවත්. මොකද මම හිතන්නේ දැන් තාක්ෂණයේ තියෙන්නේ බොහොම ඉහළ දියුණු මට්ටමක. ඒ නිසා ඔවුන්ට අවශ්‍යතාවයක් නැහැ මේ එක එක්කෙනා පිටිපස්සේ ඉඳලා බලාගෙන මොනවද කරන්නේ කියලා බලාගෙන ඉඳීමේ අවශ්‍යතාවයක් නැහැ. එතන හැබැයි නමුත් ස්වාමීනාස වෙනමම ප්‍රදේශයක් තියෙනවා. මේ පුස්කොළ පොත් වගේ දේවල් පරිහරණය කිරීම සඳහා වෙන් වුණ ප්‍රදේශයක් තියෙනවා. ඒ ප්‍රදේශය සම්පූර්ණම කැමරා පද්ධතියක් මගින් නිරීක්ෂණය කරනවා. මම එක උදාහරණයක් කියනවා නම්, මම එතනට යනකොට මේ පැන්සලක් තිබුණේ නැහැ. කාබන් පෑනකින් මම පුස්කොළ පොතක තිබුණු වැදගත් කරුණු මම පිටපත් කරගත්ත තව පොතක. මේ පිටපත් කර ගැනීමේදී මේ විනාඩි දෙකකට මම පිටපත් කරන්න පටන් ගන්න විනාඩි දෙකකට අඩු කාලයක් තුල මට ඇවිල්ලා පැන්සලක් ලබා දුන්න කෙනෙක් මේ මෙන්න මේකෙන් කරන්න කාබන් පෑන භාවිත කරන්න එපා කියලා. මොකද ඒ තරම් ඔවුන් අර ප්‍රධාන දේ ආරක්ෂාව පිළිබඳව බලනවා. හැබැයි අපේ පිටිපස්සෙන් නම් කවුරුත් හිටියේ නැහැ. අපි මේ මොකද ඒක දැන් අපි අධ්‍යයනයක් කරන කෙනෙකුට, ශාස්ත්‍රීය අධ්‍යයනයක් කරන කෙනෙකුට ඒක තමන්ගේ විවේකයෙන් ඒ නිදහසේ කරගන්නට තියෙන ඕනේ. ඒක කවුරු හරි පිටිපස්සෙන් නම් බලාගෙන ඉන්නකොට ඒක සාමාන්‍ය අපහසුතාවයක් තියෙනවා ඒ දෙක කරන්න. ඒ නිසා ඔවුන් මං හිතන්නේ පූර්ණ නිදහස ලබා දීලා තියෙනවා. කසපහඳුරු මේ පැහැදිලි කරන්නේ ඒ ලන්ඩන් පුස්තකාලයට ගිහිල්ලා ඒ ත්‍රිපිටකය නැත්නම් ඒ පුස්කොළ පොත් පරිහරණය කරනකොට කවුරුත් මේ පිටිපස්සෙන් ජේලර්ලා වගේ ඉන්නේ නැහැ. ඔවුන් ඉතාමත්ම සුහදශීලීව ඒට සහයෝගය දක්වනවා. ඉතාම සහයෝගය දක්වනවා ස්වාමිනාස්. මොකද ඒගොල්ලෝ බොහොම සුහදශීලීව මේ ඒගොල්ලෝ බොහොම ගරු කරනවා. තව පරේක්ෂණයක් කරන කෙනෙකුට ඒගොල්ලෝ ඉතාම ගරු කරලා ඒ අයට දිය හැකි උපරිම සේවය ලබා දෙනවා. ඒ වගේම තමයි මේ පුද්ගලයන් කියන විදිහට මේ එක පොතක් ඉල්ලුම් කරලා මේ දවස් ගාණක් බලන් ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේක ලංකාව වගේ මං හිතන්නේ රාජකාරි මට්ටමේ තරම් ප්‍රමාද වෙන දෙයක් නෙමෙයි. දියුණු තාක්ෂණයක් තියෙනවා. අපිට පුළුවන් එතන තියෙන අන්තර්ජාල පහසුකම් භාවිත කරලා ඒ වෙලාවෙදිම ඉල්ලුම් කරන්න පුළුවන් අපිට අදාළ පොතක අංකය. ඒ කියන්නේ දැන් ලංකාවේ වුණත් ස්වාමීනාස එක පොතකට පොත්වලට අපි දන්නවා පුස්තකාල අංකයක් යොදලා තියෙනවා. මේ පුස්තකාල අංකය යොදපු එක අනුව අපිට පුළුවන් ඉල්ලුම් කරන්න අපිට අවශ්‍ය පොත. දැන් මම උදාහරණයක් හැටියට කිව්වොත් ඔබටත් පුළුවන් ගිහිල්ලා හොයලා බලන්නට OR 65-99 කියන මේ අංකයේ දරන සංයුක්ත නිකායේ පොත 40 වෙනි පොත යටතේ මේක තියෙන්නේ, සංග්‍රහ වෙලා තියෙන්නේ කැටලොග් එකේ ගොනුවේ. එතකොට දැන් මේ පොත ඉල්ලුම් කරලා අපිට විනාඩි 45ක් ඇතුළත මේ පොත ලබා දෙනවා. මේ පොත විතරක් නෙමෙයි, ඉල්ලුම් කරනකොට අපි පොත් සමූහයක් ඉල්ලුම් කරන්න පුළුවන්. අපිට පොත් 50ක් වුණනම් 50ක් ඉල්ලුම් කරන්න පුළුවන්. අපි හිතමු දැන් OR 65-99 යටතේ ධම්මපදයේ තියෙනවා. OR 65-99 අංක 32 තියෙනවා අංගුත්තර නිකායේ දුක නිපාතේ. ඊට පස්සේ OR 66.1 පේඨකෝපදේශය. එතකොට මෙන්න මේ විදිහට ස්වාමීනාස මේ අපිට තියෙනවා යම් ක්‍රමවේදයක් මේ අංක විදිහට අපිට පුස්කොළ පොත් වර්ගීකරණය තුළ ඉල්ලුම් කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ ඉල්ලුම් කිරීම සිද්ධ කළයින් පසුව අපිට මේ පුස්කොළ පොත් සියල්ල එකපාර අපි අතට ලබා දීමක් සිද්ධ කරන්නේ නැහැ. අපිට එකවරකට ලබා දෙන්නේ එක පුස්කොළ පොතක් පමණයි. ඒ පරිශීලනය කිරීමෙන් අනතුරුව අපිට පුළුවන්කම තියෙනවා ඊළඟ පුස්කොළ පොත නැවත ලබා ගන්න. මේක බාර දීලා ඊළඟ පුස්කොළ පොත ලබා ගන්න. එතකොට අර දවස් ගණන් රස්තියාදු වීමේ අවශ්‍යතාවයක් නැහැ. අපිට පුළුවන් එක දිගටම අපි කරන පරේක්ෂණ ක්‍රමවේදය තුළ නියැලෙන්නට. ඒ විදිහට සාමිනාංශ අපිට පුළුවන්කම තියෙනවා මේ පරේක්ෂණ ක්‍රමවේදය අනුගමනය කරන්නට. ඒක මේ කාටත් පොදු දෙයක්. මේ රජයෙන් හංගලා අනිත් අය යනකොට වහලා මේ තියලා ඒගොල්ලන්ට මං හිතන්නේ එකින් කරන්නට දෙයක් ඇත්තේ නැහැ. එම හංගලා තිබ්බා කියලා ඒ අය වඩා කැමති මේ ගැන පරීක්ෂණය කරනවට. ඔවුන් සතුව තියෙන දේ අගය ලෝකෙට කියාපාන්නට ඔවුන් කැමති. ඒ නිසා ඕන කෙනෙකුට ඒ දේ පරීක්ෂණය කරන්නට පුළුවන්කම තියෙනවා. ඒක කාටත් විවෘතව තියෙනවා. මේ අපිට මේ ගැන කතා කරන්නට අවශ්‍ය නැති වුණත්
සාමාන්‍ය සමාජයට මේ කියන කාරණාව බොරු හැටියට කතා කරන නිසා අපිට මේ පැහැදිලි කරන්නට අවශ්‍යයි මේ අපි ඒ තුල ලබාගත් මේ අපි ලබාගත් අවසර පත්‍රය. ඒ වගේම මෙතනදී ඔහු ප්‍රකාශ කරන තව කතාවක් තමයි සමින්නාස මේ දැන් කැටලොග් නැතිනම් අපි කැටලොග් එකක්වත් අඩුම තරමේ දැකලා නැහැ කියන එක. ඇත්තටම අපිට මේ පුස්කොළ පොත්වල නම් ඡායාරූපගත කිරීම තහනම් සමින්නාස ඒ ප්‍රදේශයේ ඡායාරූපගත කරන්න එපා කියලා කියනවා. නමුත් අර කැටලොග් වල නම් ඡායාරූප ගන්නට පුළුවන්කම තියෙනවා. හියුනෙවිල් කලෙක්ෂන් එක අත්තකුරෙන් ලියපු ග්‍රන්ථ දෙකක් තියෙනවා. එතකොට ඊට අමතරව තව සිංහල මහාචාර්යවරයෙකු විසින් සංග්‍රහ කරපු තව ග්‍රන්ථ හතක් තියෙනවා, කාණ්ඩ හතක්. එතකොට මේ ටික ඔක්කොම අපි එතනදී මේ පොත්පත් පරිශීලනය කළා. ඒ වගේම ඒ පොත්පත් පරිශීලනය කළා විතරක් නෙමෙයි අපි බොහොම මහත් පරිශ්‍රමයක් දරලා මහා වෙහෙසක් දරලා කොහොම හරි මේ පොත් ටික අපි හොයාගත්තා. හොයාගෙන ඒ පොත් ටික අපි ගෙන්නුවා. මට ලංකාවට එන්නට ආව දවසට පහුවදා තමයි ඒක එන්නට නියමිතව තිබුණේ මම හිටපු තැනට. මම හිතනවා මේ සතිය ඇතුළත අපි අතට පොත් ටික පත් වෙනවා. අපි ඒක ඉල්ලුම් කරපු ඉල්ලුම් පත්‍ර සහ ඒ පොත් ටිකේ අපි ඉන්න තැනට ලැබුණු එතනදී ලබාගත් ඡායාරූප ඔබට බලන්නට පුළුවන්. ඒ වගේම අපි ඒ ලයිබ්‍රරි එක තුල නැතිනම් පුස්තකාලය තුලදී ලබාගත් ඡායාරූපත් ඔබට මේ අවස්ථාවේදී බලන්නට පුළුවන්කම තියෙනවා. අපි ඉදිරි වැඩසටහනකදී තාමත් ඔබට දැක ගන්න අවස්ථාව සලසන්නම්. ඒ පොත් කවරක්ද කියන එක අපි අතටපත් වුණාට පස්සේ